අයිබෝවන් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදා වන්නට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. අපි මේ ගත කරමින් සිටින්නේ පුණ්‍ය කාලය. එහෙමත් නැතිනම් නොනගතය. පුණ්‍ය කාලයේට ආගමික වතාවත්වල නිරත වන මේ මොහොතේ අපි සූදානම් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නට. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. අලුත් අවුරුද්ද උදා වීමට තවත් හෝරා කිහිපයයි. පුණ්‍ය කාලය ඇරඹේ. ජනතාව ආගමික වතාවත්වල නිරත වෙයි. අලුත් අවුරුද්ද ආරක්ෂාකාරීව සමරන්නේ කෙසේද? ගිය අවුරුද්ද වගේ නෙවෙයි. මේ අවුරුද්දේ අපි කොවිඩ් සමග අවුරුද්ද සමරන්නට අපිට අවකාශය ලැබිලා තියෙනවා. හැබැයි ඒක අසීමාන්තික ලෙස ඒ සැමරීම සිදු නොකර සෞඛ්‍ය තත්ත්වයත් රැකගනිමින් අවධානය යොමු කරන්නට ඕනි. අලුත් අවුරුද්දට 5000 දීම අදත් ගන්න බැරි වුණ අයට 5000 15 වෙනදා. අවුරුදු සමයේ පොදු ප්‍රවාහන සේවා ගිය වරට වඩා වැඩිපුර රාජ්‍යමන්ත්‍රී දිලුම් කියයි. පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් තංගල්ලට අවුරුදු නෑගම් යයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදා වන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ නැකත් සහ චාරිත්‍රයන්ට අනුව අප දැන් ගත කරන්නේ පුණ්‍ය කාලයයි. පුණ්‍ය කාලය අවසන් වන්නේ හෙට දින එනම් අවුරුදු දා උදැසන 8:57යි. ආය බොහෝ වේවා. අද අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද. මෙවර අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය රාත්‍රී 8:09ට තමයි උදා වුණේ. පුණ්‍ය කාලය හෙට උදැසන 8:57 දක්වා පවතිනවා. ඒ කියන්නේ අපි මේ ගත කරමින් ඉන්නේ පුණ්‍ය කාලය. ආහාර පානගෙන සියලු වැඩ කටයුතු අතහැර මේ ගත කරමින් ඉන්නේ පුණ්‍ය කාලය නිසා අපි ආගමික වතාවත්වල නිරත වෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වන්නේ හෙට අලුයම 2:33ට. මෙම කාලය තුල තමයි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන නැකත් චරිත අපි සිදු කරන්නේ. අපි දැන් බලමු අවුරුද්දේ ඉතිරි චරිත සහ නැකත්. මෙවර අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 2:33ට. පුණ්‍ය කාලයේ උදා වෙන්නේ අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා අපර භාග රාත්‍රී කාලයේ 8:09 සිට අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදෑසන 8:57 දක්වා. අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා දින අපර භාග ඒ කියන්නේ රාත්‍රී 8:09ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමත් පුණ්‍ය කාලයේ අපර කොටස තුල ඒ කියන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග අලුයම 2:33 සිට එදිනම අප්‍රේල් 14 වෙනිදාම උදැසන 8:57 දක්වා කාලය තුල ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත් චාරිත්‍ර ඉටු කිරීම ඊටම සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ආහාර පිසීමේ නැකත වෙත අප යොමු යමු. අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග උදැසන 6:17ට ලාකොළ වර්ණය එනම් පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එලකිරි මිශ්‍ර කිරිබතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිරියල කර ගැනීම මැනවි. වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදෑසන 7:41ට ලාකුළ වර්ණය පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය ඊතාම යෝග්‍ය වෙනවා. ප්‍රධාන චාරිත්‍ර සහ නැකත් ඒ ආකාරයට අප්‍රේල් මාස 14 වනදා පූර්ව භාගයේදී අවසන් වෙද්දී අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:16ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන්. රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා. පැල සිටුවීමේ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න.
අලුත් අවුරුද්ද බොහොම සතුටින් අපි හැමෝම පිළිගන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ සෞඛ්‍ය ආරක්ෂිතව චාරිත්‍ර වාරිත්‍ර නැකත් ඉටු කරන්නේ කොහොමද? අවුරුද්ද සමරන්න ඕන කොහොමද? ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සියත ප්‍රවෘත්ති අපගත් උත්සාහයක් මේ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක තමයි අපිට අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂිතව කොහොමද ජනතාව ක්‍රියාකලුත යන්නේ මේ අවුරුදු සමයේ? ඔව් දැන් මේ උත්සව සමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙ කොහෙත් අනතුරුදායක තත්ත්වයන් ඉහළ යන කාලයක්. අද තවස් විශේෂී ගිය අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්දේ අපි කොවිඩ් සමග අවුරුද්ද සමරන්නට අපිට අවකාශය ලැබිලා තියෙනවා. හැබැයි ඒක අසීමාන්තික ලෙස ඒ සැමරීම සිදු නොකර කොවිඩ් වෛරස් එක පාලනය කරමින් හදිසි අනතුරු නිවාරණය කරමින් සෞඛ්‍ය තත්ත්වයන් රැකගනිමින් ඔවුන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි ඔවුන් අවධානය යොමු කරන්නට ඕනේ. ගිනි කෙලවලින් ආරක්ෂාවෙන්න ජනතාවට ඔබතුමිය මොන වගේ උපදෙසක්ද ලබන්නේ? ඔව් දැන් මේ කාලේදී අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු කීපයක් තියෙන එකක් මහා මාර්ග යනතුරු නිවසේදී යනතුරු හිංසන ක්‍රියා මත්පැන් මත්ද්‍රව්‍ය සමග ඒ වගේම ක්‍රීඩා යනතුරු වැටීම් සහ ගිනිකිලි යනතුරු මේ තත්ත්වයන් අපි අවධානය යොමු කරන්නට ඕනේ. කුඩා දරුවන් ගිනිකිලි භාවිතා කිරීම කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. වැඩුණු දරුවෙක් පවා ගිනිකිලි භාවිතා කරන්නේ නම් දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ ඈත ඉඳන් පත්තු කළ වහම ස්ථානින් ඉවත් වෙන්නට ඕනේ. අතේ තියෙන පත්තු කිරීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. ඒක හදිසියත් පත්තු වුණොත් ඔබේ මූණ ඇස් දෙක කන් ඇහිම සම්පූර්ණම ඔබේ නැති වෙන්නට පුළුවන්. ගිනිකෙලි මිලදී ගැනීමේදී පවා සුදුසු පරිදි පුද්ගලයන් නිෂ්පාදකයාගේ සහ ඒ අදාළ දේවල් අඩංගු ගිනිකෙලි පත්තු කරන්න හැකියත් නොහොඳයි. මොකද සමහරක් ඒවා ඇතුලේ තියෙන දේවල් බෝම්බයකට වඩා බරපතල අනතුරු දායක තත්ත්වෙ නිර්මාණය වෙලා තිබුණ ආකාරය අපි දැකලා තියෙනවා. වසරේ වැඩිම රියන්තුරු සිදුපන කාල සීමාව ගත කරමින් සිටින මේ මොහොතේ පරණ අවුරුද්ද උදා වෙද්දී වටිනා ජීවිත 10කට ආසන්න ප්‍රමාණයක් රියන්තුරු හේතුවෙන් අහිමි වී තිබෙනවා. මොහොතින් මොහොත ඉහළ යන රියන්තුරු වළක්වා ගැනීම සඳහා පොලිසිය රට පුරා විශේෂ මෙහෙයුම් රැසක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අලුත් අවුරුද්ද උදා වෙන්න හෝරා කිහිපයයි ඉතිරිව තිබෙන්නේ. සියලු දෙනාම බොහොම සතුටින් අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් වෙන වෙලාවේ ඔබේ මතකය, ඔබේ අවධානය, ඔබේ සැලකිලිමත් භාවය මතකට අතපසුවන්නට පුළුවන් මාර්ගයේ ගමන් කරන විට සහ රිය දහවනේදී කිසිසේත්ම එය ඔබ කරන්නට එපා. සතුටින් අවුරුද්ද සමරන්නට ගම්බිම් බලා යන, නිවස බලා යන සහ මාර්ගයේ කුමන හෝ කාර්යයක් සඳහා ගමන් කරන ඔබ දැඩි අවධානය නෙන් කටයුතු කළ යුතුයමයි මේ ගත වෙන කාල සීමාව තුළ. සතුට පිරි අවුරුද්ද කඳුළු ගඟක් නොකරන්නට ඔබ වග බලා ගත යුතු බව අප නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ වසරේ වැඩිම රියානතුරු සිදුවන දින 10ක කාලයේ මේවන විට අප ගත කරමින් සිටින නිසා. සාමාන්‍යයෙන් අප්‍රේල් මාස 10වනදා සිට 20වනදා දක්වා කාල සීමාව තුල රියානතුරු ලංකාවේ ඉහළම අගයක් ගන්නා කාල සීමාව. ඒට සජීවී උදාහරණ රැසක් මේවන විට සපයමින් සිටින්නේ මාර්ග සහ ඊටම දරුණු ගණයේ රියානතුරු මේවන විට වාර්තා වෙමින් පැවතීමත් සමග ගතවුණු මේ පැය කිහිපය තුළ පුද්ගලින් 10කට ආසන්න පිරිසක් රිය අනතුරු හේතුවෙන් මේ පරණ අවුරුද්දේ මියගොස් තිබෙන බව ඔබ දන්නවද? ඊයේ දිනේත් ලංකාවේ මාරක රිය අනතුරු මරණ වාර්තා වෙනවා. මේ අපි ගත කරන්නේ අවුරුද්දේ වැඩිම රිය අනතුරු සිදුවන කාල පරිච්ඡේදය. අපි අවුරුද්ද ප්‍රීතියෙන් ගත කරන්න ගිහිල්ලා රිය අනතුරුක විඳිතෙක් බවට පත් වුණොත් එමත් නැත්නම් සදාකාලිකවම රෝද පුටුවකින් යන්න වුණොත් එමත් නැත්නම් කිහිලි කරවලින් යන්න වුණොත් නැත්නම් සදාහටම අපේ සහෘදයකට මෙලොවෙන් හැර යන්න සිදුනොත් ඒ ඉතාම අවසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඔබ වාහනයක් අතට ගන්නකොට මේ දවස්වල ප්‍රවේශමෙන් සෑම විටම මාර්ග ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කරන්න. ඔබ කොතරම් හොඳට වාහනේ පැදෙව්වත් මාර්ගේ වෙනත් අයෙක් අවිනිත වාහනේ පදවනෝ නම් රියානතුරක් වෙන්න පුළුවන්. එවැනි ක්‍රියාපවා වළක්වා ගැනීමට සෑම විටම මාර්ග නීති අනුගමනය කරමින් වාහන පදවන්න. ඔබ පදිකෙක් නම් ඔබ මගියෙක් නම් නිරන්තරයෙන් නිසි අවධානය යොමු කර පාර මාරු වෙන්න, පාරේ ගමන් කරන්න, වාහනයට ගොඩවෙන විට, බසින විට නියමිත ආරක්ෂක ක්‍රමානුගමනය කරන්න. අද 13 වෙනිදා, හෙට 14 වෙනිදා, ඊට පසුව අවුරුද්ද නිමිත්තෙන් විවිධ චාරිකා ඔබ සිදු කරන්න පුළුවන්. ලංකාවේ අනිකුත් මාර්ගවල මේ වන විට 9000කට ආසන්න සංඛ්‍යාවක් මුර 3කට පොලිස් නොදාරින් යොදවා තිබෙනවා. රථවාහන රාජකාරී පරීක්ෂා කිරීමට, ඒ වගේම පොලිස්පති තුමාගේ විශේෂ නියෝගයක් පරිදි හෙට දිනේදී දවස පුරාම විශේෂ මෙහෙයුමක් තවත් නිලධාරීන් වැඩිපුර යොදවා ක්‍රියාත්මක කරනවා. මාර්ගයේ ගමන් කරන සෑම වාහනයක්ම පාහේ අධික වේගය, බීමත්කම, අපරීක්ෂාකාරී ධාවනය, නොසලකීමත් ධාවනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම
අවුරුදු කටයුතු අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අද අලුයම ළඟම බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාර්ග රියානතුරක් සිදු වුණා. ලොරතේ ගමන් කළ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර ලොරතේ ගමන් ගත් තවත් පුද්ගලෙකු බරපතල තුවාල ලබා මේවන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ලොරි රථයේ රියදුරුට නිඳ යාම මෙම අනතුරට හේතු වන්නට ඇති බවටයි මේවන විට සැක පළවන්නේ. මේ අතර තවත් ළංගම බස් රථයක් කොළඹ හැටන් මාර්ගයේදී අනතුරකට පත් වී තිබෙනවා. ඒ අධික වේගෙන් පැමිණි මෝටර රථයක් එම බස් රථයේ ගැටීම හේතුවෙන් ඔබ නොසලකිල්ල ඔබ අතපසුවීම සහ ඔබ මාර්ග නීති පිළි නොපැදීම මෙවන් අනතුරු වලට අතවැණීමක් වනවා. එලෙස පසුගිය දා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනුවන තරුණින් පිරිසක් මාර්ග නීති රීති තඹයකටවත් ගණන් නොගෙන සිදු කළ අශෝභන ක්‍රියාව මුළුමහත් රටේම කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් අකණ්ඩව පරීක්ෂණ සිදු වෙද්දී රථේ රියදුරු පානදුර අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරු ලබන 22 වනදා දක්වා ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගත කළා. එමෙන්ම අද දිනේ වන විට එම රථයේ සිය සිරුරු එළියට දමමින් මාර්ගයේ ගමන් කරන අනෙක් පුද්ගලයින්ට සිය වැඩ පෙන්නු අනුවන තරුණින් සිව් දෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබ සැලකිලිමත් වන්න අවධානයෙන් කටයුතු කරන්න සියලු මාර්ග නීති රීති පිළිපදින්න ඔබට සුබ ගමන්. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම්බලා පිටත්ව ගිය පිරිස සඳහා යලි පැමිණීමට ප්‍රවාහන පහසුකම් සලසන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම් මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂයෙන් නැවත ගම්බිම්බල සිට නගරේ කරා මගින් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ සැලැස්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. ඒ බස් රථ සියල්ලම 15 වෙනිදා සිට ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹට ගමන් වාර වැඩි කරලා තියෙනවා. කොළඹ ඉඳන් යන ගමන් වාර අඩුයි. ඒ නිසා අත්ත වශයෙන් 14 වෙනිදා පමණයි බස් රථ හිගයක් ඇති වුණොත් ඇති වෙන්නේ. මොකද 14 වෙනිදා අපි රිලැක්ස් කරලා තියෙනවා. මේ ලංගම සහ අනිකුත් අයටත් සිංහල අවුරුද්ද වෙනුවෙන් යම් නිවාඩුවක් ලබා දෙන්න අවශ්‍ය නිසා මොකද අපි මේ රටේ ජනතාවත් ඒ අය කරන කැපකිරීම අගයන්න ඕනේ. සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු සමයකදී පෞද්ගලික බස් රථ 500ක් සහ ළංගම බස් රථ 500ක් තමයි අමතරෙන් යොදවන්නේ මගින් ප්‍රවාහනය කිරීම සඳහා. නමුත් මේ වතාවේ අපි බස් රථ 3000 දක්වා වැඩි කෙරුවේ. මෙන්න මේ කාර්ය නිසා අපි දැනගෙන හිටියා කොවිඩ් තත්ත්වය කොහොම තිබුණත් මේ වතාවේ සිංහල අවුරුද්ද සමරන් ගම්බිම්බලා ජනතාව යයි කියන එක අපි දැනගෙන හිටියා. ඒ නිසා අපි පෙරතියා වෙනදා වගේ දෙගුණයක්කටත් වැඩිය අපි වැඩි කරලා සූදානම් සිටියා. ඒ වගේම අපි පෞද්ගලික බස් රථ වල කාලසටහනුත් අත්හිටවලයි තියෙන දැනටත් අත්හිටවල තියෙන්නේ. අමතර ගමන් වාර සියල්ල ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරය දක්වා 15 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. මේ අතර දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. සිංහල අලුත් අවුරුද්දේ වුණා නිවාඩු සියල්ල අපි අවලංගු කරලා තියෙනවා. දුම්රියත් ඒ ආකාරයෙන්ම 15 වෙනිදා සිට නැවත මගින් ප්‍රවාහනය කිරීම කොළඹ දක්වා සහ අනිකුත් නගර දක්වා ක්‍රියාත්මක කරනවා. දුම්රිය අමතර ගමන් වාර 52ක් මේ වෙනකොට අපි යොදවලා තියෙනවා. ආණ්ඩුපක්ෂයේ පසුබිම මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට අද පැමිණියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සැමට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කිරීම සඳහා ආණ්ඩුපක්ෂයේ පසුබිම මන්ත්‍රීවරුන් අද දින කාල්ටන් නිවස වෙත පැමිණියා. එහි පැමිණි මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා සුහදව පිළිගත් අතර පසුපෙළ මන්ත්‍රීවරුන් සමග සුහද කතාබහකද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිරත වුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ලොහන් රත්වත්තේ, ජානකවක් කුඹර යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රංජන් රාමනායක මහතාට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් ඉදිරියට පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද අගුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 4ක සිරදඬුවම් නියම වී අඟුණුකොළ පැලස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් එම බන්ධනාගාරයට පැමිණියා. එතුමා වෙනුවෙන් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථානුකූලව නිත්‍යානුකූලව ගත හැකි සියලුම ක්‍රියාමාර්ගයන් අරගෙන රංජන් රාමනායක මහතුමාට සාධාරණත්වයේ යුක්තිය
උදාකරලීම උදෙසා අපි ඉදිරියටත් පෙනී සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති රංජන් රාවනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් නන්නායුරින් ඉෂ්ට කරපු දවැන්ත යුග පුරුෂයෙක් ඒ නිසා එතුමාගේ අනාගත අවිවෘද්ධිය වෙනුවෙන් එතුමාගේ අනාගත උන්නතිය උදෙසා අපට නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව ඉෂ්ට කර හැකි ඒ සියලුම ක්‍රියාදාමයන් ඉෂ්ට කරන්නට අපි සැදී පැහැදී සිටිනවා මම හැම විටම ප්‍රකාශ කරලා තිබෙන්නේ මනුෂ්‍යත්වයේ රජේන මනුස්සකමට මුල්තැන ලබා දෙන රටක් බිහි කරන්න කාණ්ඩ 7ක් වෙත රජයේ විසින් උත්සව සමය වෙනුවෙන් ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව අද ප්‍රදේශ රැසක බෙදා දීම සිදු වුණා. අද දිනේ වන විට පවුල් ඒකක ලක්ෂ 17ක් සඳහා අදාළ දීමනාව බෙදා දී අවසන් බව රාජ්‍ය මාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අතර අදාළ දීමනාව නොලැබුණු පවුල් සඳහා නැවත එම දීමනාව එළඹෙන 15 දා සිට බෙදා දීම සිදු වන බවයි රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කාණ්ඩ කිහිපයක් වෙත රජය විසින් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව අදත් ප්‍රදේශ රැසක බෙදා දීම සිදු වුණා. මේ අතර පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ රුපියල් 5000 බෙදා දීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද එක්ව සිටියා. මෙලෙස 5000 බෙදා දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. අපි කාණ්ඩ 7ක ප්‍රමාණයකට අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදේශ පරිදි රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ දිනේදී ආරම්භ කරා. ඒ අනුව මේ වන විට අද දවස් අවසානයේදී අපි තාම සාර්ථකව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි පවුල් ඒකක ලක්ෂ 17කට මිලියන 8500ක මුදල් ප්‍රමාණයක් අද දිනේ වන විට ගෙවා අවසන් කරලා තියෙන බව ඉතාම සතුටින් දැනුම් දෙන්න කැමතියි. ඒ අනුව මේ මුදල් වලට හිමිකම් කියන දීමනාවට හිමිකම් කියන තව පිරිසක් ඉන්නවා. ඒ අයට 15 වෙනිදා සිට සමෘද්ධි බැංකු පද්ධතිය සහ අපේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා මේ මුදල් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉඳ අපි දැක්කා මේ වැඩපිළිවෙලට විරුද්ධව ඉතාම සීමිත පිරිස මේ අහිංසක දිළිඳු ජනතාවට ලබා දෙන දීමනාව ලබා දීම අඩපණ කරන්න උත්සාහ කරා. ඒ සියලු අභියෝග ජය ගන්න අපේ රටේ රාජ්‍ය සේවයට සමත් වුණා කියන කාරණාවත් අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි. මේ දීමනාව ලබා දීමට අභියෝග කළේ වෘත්තීය සමිතියයි කියාගත් නායකයන් පමණයි කියන එකත් අපි කියන්න ඕනි. ඒ අනුව අපේ රටේ දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවය මේ සඳහා ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දුන්නා. අපි 15 වෙනිදායින් පස්සේ ඉතිරි කොටසටත් මේ මුදල් ප්‍රමාණය ලබා දෙන්න කටයුතු කරනවා. කොවිඩ් ආසාදනය හමුවේ මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා නොමිලේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරවීමේ වැඩපිළිවෙල ඊයේ දින ආරම්භ කළා. ඊයේ දිනත් කොවිඩ් ආසාදිතයින් 263 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 95394 දක්වා ඉහළ ගියා. එලෙස හඳුනාගත් ආසාදිතයින් අතුරින් ආසාදිතයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය ආසාදිතයින් 67ක් ලෙස දැක්වෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගියා. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණීමෙන් පසු නොමිලේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ කටයුතු ඊයේ දින ආරම්භ කෙරුණා. කුවේට් සිට මෙරටට පැමිණි විදේශගත ශ්‍රමිකයින් 149 දෙනෙකු මෙලෙස නොමිලේ නිරෝධායනය වන පළමු කණ්ඩායම ලෙස ඊයේ දින නිරෝධායන කඳවුරු වෙත යොමු කළ අතර ඔවුන්ගේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා සංචාරක හෝටල් කාමර වෙන් කර තිබෙනවා. ඉදිරියටත් සතියේ දෙතුන් වතාවක් අපි මේ විදිහට අපේ විදේශීය ශ්‍රමිකයන් දැනට විදේශයන් හිර වෙලා ඉන්න මේ සියලු දෙනාම ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් එහි වියදමෙන් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.
කොවිඩ් වෛරසය ආසාදනයට එරෙහිව රුසියාවේ නිපදවන ලද ස්පුට්නික් 5 එන්නතට ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ එන්නත්කරණය සඳහා අනුමැතිය හිමි වූ තෙවන කොවිඩ් මර්ධන එන්නත මෙවනවා. මේ අතර ලෝ පුරා කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග වෛරසය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. In some countries, despite continuing transmission, restaurants and nightclubs are full, markets are open and crowded with few people taking precautions. Some people appear to be taking the approach that if they are relatively young, it doesn't matter if they get COVID-19. This disease is not flu. Young, healthy people have died, and we still don't fully understand the long-term consequences of infection for those who survive. Whether we do or not comes down to the decision and the actions that governments and individuals make every day. The choice is ours. ලබන්නාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටින්නෙමු. සූදානම් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්නට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.